මේ රට තුළ ලොකු විනාශයක් ඇති කරන්න ඉතාම සංවිධානාත්මක පිරිසක් පෞගේ කාලේ සංවිධානාත්මක වැඩ කරයි කියලා අපිට මනාව පැහැදිලි වෙනවා. ජනතාව පැහැදිලිව කියනවා මොවුන් තමයි මේ ප්‍රහාර දියත් කරේ, මොවුන් තමයි මේකේ නායකත්වයේ දරුවේ කියන එක. මේ කුරුණෑගල නාත්තණ්ඩිය, ගම්පහ, මිනුවන්ගොඩ ප්‍රදේශයේ මේ ඇත කරපු අලාභහානි වලට දැන් සැක කටයුතු ලෙස අත්අඩංගුවටපත් වෙලා ඉන්න උදවිය, ඉදිරියේදී අත්අඩංගුවට ගන්න උදවිය, ඒ සියලු දෙනා මම ඉල්ලා සිටිනවා විශේෂ මහ අධිකරණයකට යොමු කරලා ඉතා ඉක්මනින් නඩු අහලා මොවුන්ට දඬුවම් ලබා දිය යුතුයි. පෞගිය කාලේ ජනතාවගේ මුදල් අවභාවිතා කරපු අය, නොයෙකුත් දූෂණ ගනුදෙනු වලට සම්බන්ධ වෙච්ච උදවිය, ත්‍රස්තවාදී ක්‍රියාවලට පෞගිය කාලේ සම්බන්ධ වෙච්ච උදවිය, අද ඔවුන් නැවත ජනතාවගේ ඉදිරියට ඇවිල්ලා මේ මෙලෙච්ච ත්‍රස්තවාදීන් කරපු ඝාතනය පාවිච්චි කරමින් තමන්ගේ දේශපාලන මතය හා තමන්ගේ දේශපාලන ගමන යන්න උත්සාහ කරනවා. ඒක අපි පරාජය කර යුතු රටක් හැටියට. ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට විරුද්ධව ගෙනාපු විශ්වාස භංග කීපෙකෙදි කිව්වද පසුපෙලේ මන්ත්‍රීවරු ඉන්නවයි කියලා ඒගොල්ලන්ට එක ඡන්දෙ දෙන්න? ඒකකවත් පසුපෙලේ මන්ත්‍රීවරු ඡන්දෙ දීලා තියෙනවද ඒගොල්ලන්ට? ඊළඟට ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය කරලා කිව්වා ඉදිරිපෙලේ ඉන්නවා අපිත් එක්ක එකතු වෙන්න, මෙච්චර එකතු වෙනවා කිව්වා, අච්චර එකතු වෙනවා කියලා කිව්වා. අන්තිමට කවුරුවත් ගියේ නැහැ. ඒකාබද්ධ විපක්ෂය බොහෝ දුරට ඒගොල්ලන්ගේ හොඟක් ඔය කතාවල් තියෙන්නේ කයිවාරු විතරයි. ඉතින් ඒ හින්දා විශ්වාස භංගයේ දිනේ නියම වුණාට පස්සේ ඒකේ ඇත්ත తත්ත්වය අපි සියලු දෙනාටම බලාගන්න පුළුවන් වෙයි.